අපේ ලංකාවත් එක්ක අපි ඉන්නවා හැමදාම. අපි සංවාදයට ප්‍රවේශයක් ගමු. මේ දිනවල හැමෝටම අමාරුයි. දැන් සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ප්‍රශ්න ගැන කතා කරලා වැඩකුත් නැහැ. මේ මේවට විසඳුම් බොහෝ දුර ඈතයි කියලා. අපි අනන්‍ය විදියට ඔබතුමාලගේ කර්මාන්තයට තියෙන ප්‍රශ්න මුලින් පැහැදිලි කරගෙන සංවාදය ඉදිරියට ගෙන යමු. ප්‍රථමයෙන්ම මම දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. මොකද අද මේ සාකච්ඡාව අපි පවත්වන ලබන්නේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි රටේ සමස්ත ලීසින් සහ ණය වාරිකයන් වාරික ගෙවන්නන්ට ඇති වෙලා තියෙන ගැටලුව පිළිබඳව පවත්වන මම හිතන්නේ ප්‍රථම සාකච්ඡාවක් තමයි මේ අද පවත්වන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. කනදු මේක අපි අපේ වෘත්තීය සමිති සහ වෘත්තීය සම්බන්ධව සාකච්ඡා කිරීමත් සමගම මේ ගැටලුව අපිට පැනගින්නේ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක. පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක අපේ ප්‍රවාහන කර්මාන්ත කඩා වැටීම ආරම්භයේ එදා තමයි අපිට සිද්ධ වෙන්නේ. ඒ ආරම්භයත් සමගම දීර්ඝව තිබ්බොත් කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් වසංගතයේදීත් අපි වාහන ධාවනය කිරීමට බොහෝ විට සීමා වුණා. අපිට ධාවනය කරන්න හම්බුන්නේ නැහැ. ඒ වගේම ඊට පස්සේ තමයි දැන් තමයි දරුණුම තත්ත්වයට අපි දැන් මුහුණ දීලා තියෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද අපි වාහන ධාවනය කරන්නේ ඉතාමත් සීමා සහිතව. සීමා සහිතව ඒ සීමා පනවලා තියෙන්නේ රජයේ විසින්. රජයේ විසින් අද අපිට සීමා පනවලා ඉන්ධන සීමාවන් දාලා අනෙකුත් සීමාවන් දාලා අපිට ධාවනය කරන්න සීමා පනවලා තියෙන මේ අවස්ථාවේදී අපි මේ ලීසින් වාරික සියල්ලම අරගෙන තියෙන්නේ ලීසින් අපි ගත්තේ රට සාමාන්‍ය තත්ත්වයේ ධාවනය වෙද්දී. අපිට අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා. අපිට අවශ්‍ය තරම් ධාවනය කරන්න පුළුවන්. අපිට වාහන ටික දුව ගන්න පුළුවන්. අද ඒ සියල්ලම සීමා කරලා තීරෝද රථයකට ඉන්ධන ලීටර 5යි ලබා දෙන්නේ. ලොරි රථයකට ඉන්ධන ලීටර 20යි ලබා දෙන්නේ. බස් රථයකට ඉන්ධන ලීටර 40යි ලබා දෙන්නේ. මේ වගේ සීමා පනවල මේ සීමාවන් සමග ධාවනය කරනකොට අපිට කියනවා ඕකොල්ලෝ මේ විදිහට වාරික ගෙවන්න, මේ විදිහට රජයට බදු ගෙවන්න, මේ සියලම ගෙවන්න කියලා අපිට සඳහන් කරන්නේ මේ සීමාවන් තුළ. හරිය නිකන් මේක අපේ අතපය හතර ගැට ගහලා දාලා ඉවරලා මුහුද මැද්දට ගිහලා අතහැරලා කියනවා අපිට පීනලල්ල. ඉතින් පීනන්න බැහැනේ එහෙම වෙලාවක. ඉතින් අපි ඉල්ලන්නේ අපි රජයට මේක මේ දැනුම් දීමක් කරන්නේ අපිට යම් දැන් වාහන අත්පත් කර ගැනීම සහ ලීසින් වාරික ගෙවන්න. මේ අවස්ථාවේ අපිට ගෙවන්න අමාරුයි. මේක කලින්ද මම කතා කරන්නේ අපේ වෘත්තීය ගැන වෘත්තීය සම්බන්ධ විතරක් නෙමෙයි. මේ රටේ සමස්ත ජනතාව රාජ්‍ය සේවකයන්, අර්ධ රාජ්‍ය සේවකයන්, පුද්ගලිකාංශයේ සේවකයන්, එතකොට සියලුම සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තයේ නීලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තමන් ලීසින් කරලා මෝටර් බයිසිකල් එකක්, පුංචි කාර් එකක්, තමන්ට ඩිමෝ බට්ටෙක්, තමන්ගේ කෘෂි නිෂ්පාදනය පොළට ගෙනියන්න අවශ්‍ය කරන ඩිමෝ බට්ටෙක්, ඒ වගේ දේවල් අරගෙන අද මේ රටේ සම්පූර්ණ ආර්ථික කඩාවැටලා තියෙන අවස්ථාවක ලීසින් ගෙවීමේ අපහසුතාවයක් අපිට තියෙනවා. ඒක රජයත් පිළිගන්න ඕන දෙයක්. අපි ඒක තමයි සඳහන් කරන්නේ. අපි කියන්නේ අපිට මේක වාරික ගෙවන්න බැහැ කියන එක නෙමෙයි, අපිට යම් සහනයක් දෙන්න. මේ 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 ආර්ථික අර්බුදයත් එක්ක උද්ධමන වේගය 83%කින් වැඩි වෙලා රටේ සියලුම කර්මාන්ත කඩාවැටලා තියෙන අවස්ථාවක අපි ඉල්ලා සිටින්නේ මේකට යම් කිසි සහනයක් දෙන්න අපිට ගෙවන්න කියන එකයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.